നമസ്കാരം. ബുദ്ധാം ശരണം ഗച്ഛാമി, ധമ്മാം ശരണം ഗച്ഛാമി, സംഘാം ശരണം ഗച്ഛാമി, ദ്വിതീയം തി ബുദ്ധാം ശരണം ഗച്ഛാമി, ദ്വിതീയമപി ധമ്മാം ശരണം ഗച്ഛാമി, ദ്വിതീയമപി സംഘാം ശരണം ഗച്ഛാമി, തതീയമപി ബുദ്ധാം ശരണം ഗച്ഛാമി, തതീയമപി ധമ്മാം ശരണം ഗച്ഛാമി, തതീയമപി സംഘാം ശരണം ഗച്ഛാമി. പാനാതിപാത വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, അദിന്നാദാന വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, കാമേതുമിച്ഛാചാര വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, മുസാവാദ വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, പിശുനാവാച വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, പരുഷാവാച വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, സംപപ്ലാപ വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, നിച്ചാജീവ വേരമണീ സിക്ഷാപദം സമാദിയാമി, ഇദം മേ ശീലം ആസവഖ്യാ വാങ്ങോതു മാഗേ മിമ ശീല നിർവാണ ശാന്തിയ പിനിശമ ഹേതുവേവാ. ശ്രദ്ധാവന്ത പിന്നു මේ පින්වතුන් සති හතරක් පුරාවට අද වෙනකොට මේ නිවසේ තමන්ගේ මේ අධ්‍යාත්මික ගමන් මාර්ගයේ දියුණු කිරීමට අවශ්‍ය වෙන දේශනා හා ධර්ම සාකච්ඡා භාවනාදී ගුණ ධර්ම ආරක්ෂා කරමින් ඉදිරියට යන අවස්ථාව. ගිය සතියේ මම මතක් කරලා දුන්නා මේ ආනාපාන සති භාවනාව මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට සමත භාවනා කොටසක් හා විපස්සනා භාවනා කොටසක් වශයෙන් වෙන් කරලා තේරුම් ගන්න කොහොමද කියලා. එහිදී සමත භාවනාවට අයතු වෙන කොටස් මම මතක් කරා. ඒ පරිණත වෙන ආකාරය ගැන පැහැදිලි කරා. එයින් අවසානයේ සමත කොටස අවසාන වෙන්නේ පස්සම්බයං කාය සංකාරං කියන ධර්මයට අනුකූලව සමාගේ හුස්ම ගැන අත්දැකීමක් කාලට පස්සේ. මේ අත්දැකීම ගන්න නැතුව නැත්නම් මේ තත්ත්වයට මනස තැන්පත් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට විපස්සනා භාවනාවකට ලැහැත්තු වුණා කියලා ඒ සාර්ථක කරගන්න පහසු වෙන්නේ නැහැ. මෙතෙන්දී මේ විපස්සනා භාවනාවේ මූලිකව දැනගන්න ඕන කාරණා ටික තමයි සිටි අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන මෙන්න මේ පාඩේ.
මේ තුළින් තමයි මේ භාවනාව ඉදිරියට ගෙනියන්නේ. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේම ඒගොල්ලෝ හුඟක් කියෝලා ඇති, දැකලා ඇති. සෑම භාවනා කොටසක්ම අවසාන වෙන තැනදී මේ කියන ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියන මේ පාඨය දකින්න හම්බුනේ. මේක හරහා තමයි බුදුහාමුදුරුවෝ මේ විපස්සනාව පෙන්වන්නේ. එතකොට මේක හරහා පෙන්වන විපස්සනාව මේ භාවනා කොටස්වලදී හඳුනා ගැනීමෙන් තමයි කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරේ අපි ආනාපාන සති භාවනාවක් කරමින් යන කාලෙක ඔයගොල්ලෝ කොහොමද මේ විපස්සනාවට යන්නේ? මේ විපස්සනාවට යන්න නම් මෙතෙක් වෙලා අපේ උත්සාහයේ තිබුණේ සිහිකල්පනාවේ තියෙන හුස්ම ගැන අවධානයෙන් ඉඳීම. දැන් හුස්ම ගැන අවධානයෙන් ඉඳීම නෙමෙයි මේ කායයේ ඉති අධ්‍යස්තං වා කායය කියන එකේදී පැහැදිලි වෙන්නේ. හුස්මටත් වැඩිය වෙනසක් තියෙනදි බලාපොරොත්තු වෙනවා. තමා විසින් තමාගේ මුළු ශරීරය ගැනම අවධානයට ලක් කරන්න ඕනේ මෙතන. දැන් එහෙම අවධානයට ලක් කරන්න ඕන කිව්වට ඔයගොල්ලන්ට මේක හේතු වෙන්නේ නැහැ. හේතුව තමයි අපි සාමාන්‍ය ඉගෙනගෙන තියෙන ඕන දෙයක් හොඳ දෙයක් තිබුණොත් හරි නරක දෙයක් තිබුණොත් මෙච්චර කාල කරා කිව්වෝ ඒක කරගහන ස්වරූපේට අපි යනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ කරගහගෙන යන ධර්මයක් නෙවෙයි. ඒක නිසා මෙන් ඔයගොල්ලෝ හොඳට ධර්මයේ දැන තේරුම් අරගෙන ඉන්න ඕනේ. මේ තවදුරට හුස්මම කරගහ ගන්න යන කෙනා මෙතෙන්දි පරාදයි. ආස්වාහ පාස්වාසයෙන්ම කරගහන්න ගියොත් තවදුරට එයාට විපස්සනාව අසාර්ථක වෙනවා. එතකොට ආස්වාහ පාස්වාසය මේ දක්වා ඔරුවක් විදිහට භාවිතා කරපු එක ඇත්ත. දැන් මේ ගොඩක ඉන්නේ. දැන් තවත් ගිය නෙමෙයි. ඒකින්ද බොහොම වමනාවෙන් දැනගෙන මේ ඔරුව දැන් කරගන්නවා. ඔයගොල්ලන්ට ඒ වගේ අපේ සාමාන්‍ය ස්වරූපයේ මේ කරගහන එකේ අපේ එදා ඉඳලම ලොකු පළපුරුද්දක් තියෙනවා. මේ අපිට වරදින ලොකුම තැන මේ ධර්මයේ කියන්නේ ඔරුවකට උපමා කරේ මේ වැරද්ද අනාගතයේට සිදුවෙනවා අපි වගේ අයට සිදුවෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දැකලම. දැන් ඕක ඔතනින් විතරක් නවතින එකක් නෙමෙයි. දැන් අපි සාමාන්‍ය වෙන්නේ අපි ළඟ තියෙනවා ආමිෂයක්. අපි ආමිෂය කරගන්නවා. බලන්න ආමිෂයෙන් ප්‍රතිපත්තියට යන්න බෑ අපිට. ආමිෂය ලොකු වෙනවා ප්‍රතිපත්තියට වැඩි. දැන් අපි මෙච්චර ගැඹුරකට ගිහිල්ලා නෙමෙයි මේ කියන්නේ. ඊට කලින් අපි කරලා තියෙන්නේ ඔන්නේ උරු පරගහිල්ල තමයි. දැන් අපිට හිතේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආමිෂයෙන්ම නිවන් දකින්නවා කියලා. දැන් ඒකෙන් දා ඒ වරු අපිට හත් කරන්න නම් බෑ. මෙච්චර කල් මං කරගෙන ආවේ මේකමයි කියලා අපි කරගන්න. තේරුණා නේද? නමුත් බුදුහාමුදුරන්ට ආමිෂය කුමකටද? එයාට සීලයකට. අපිට ආමිෂය මොකටද? නිවන් දකින්න. තේරුණා නේද? මේ වරු කරවිල්ලේ හැටි. ඊළඟට සීලයේ ඉන්න කෙනා සීලයේ කැඩෙනවා කියලා සමාධියට යන්නේ නැතුව ඉන්නවා. අර සීල වරුව කරගහගෙන ඉන්නවා. දැන් කොතනද අපි හිර වුණේ? මේ හිර වෙන්න යන්නේ සමාධියක් ලැබුණාම බුදුහාමුදුර සමාධිය රෝවිසි කරන්න කියනවා. සමාධිය ලබා ගත්තේ මොකකින්ද? හුස්ම ගැන අවධානයෙන් ඉඳලා. දැන් මේක කැලේට විසි කරන්නේ නැතුව ඔයගොල්ලන්ට විපස්සනාවට යන්න බෑ. තේරුණා නේද? තව කාට හරි හිතෙනවා නම් තව දුරටත් මම මේ හුස්ම ගැන අවධානයෙන් මේ ඉඳීමයි මේ භාවනාව සාර්ථක වෙන්නේ. මේකේ අහවල් ප්‍රතිකට දෙයක් තමයි අපි මේ කියන නිවන් අවබෝධය වෙන්නේ. මොකද එහෙම සූත්‍රයක් තියෙනවා. එහෙම සූත්‍රයක් තියෙනවා. එහෙම වෙනම භාවනාවක්. එතකොට ඒ සූත්‍රයක් නෙමෙයි මේ අපි කතා කරන්නේ. අපි මේ භාවනාවට යොදාගන්නේ සතිපට්ඨාන සූත්‍රය. එතකොට තවත් සූත්‍රවල තියෙන අච්චාරුවක් අපිට මෙතෙන්ට ආවෝ. තමන්ගේ දැනුම හරහා එන වැරදීමක් මේ වෙන්නේ. කලවම් කර ගැනීම මේ වැරද්ද ආවේ ඇති. ඔන්න ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න කියලා. එන්නනේ. ඒක නිසා වෙන හොඳට මතක තියාගන්න ඕනේ.
විපස්සනා කොටසේදී බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ මෙතෙක් වෙලා සියුම් කරගත්ත බල ගන්න පුූ කේන්ද්‍රගත කරගත්ත කාය විඥාණය එක තැනකට දැන් හොඳට අපිට අවධානයෙන් යොමු කරවන්න පුරුද්දක් ඇති කරගව බුදුහාමුදුරෝ ඊළඟට මුළු කායට මේක සතුරුවන්න තමයි බුදුහාමුදුරන්ට ඕනේ. කාය විඥාණය සතුරුවල කාය විඥාණයට අහු වෙන අරමුණු තමයි ගාවට විපස්සනා ගන්න උගන්න. දැන් කායට අහු වෙන අරමුණු එතකොට මතක තියාගන්න ඕනේ මේ අරමුණු වල ස්වરૂපය පොඩි වෙනසක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් කායට දැනෙන අරමුණු නම් සීතල උෂ්ණ දැනෙනවා පිටින්. ඒ වාඩි වෙලා ඉන්න ඒවා රිදෙන ඒවා දැනෙනවා ඔය වගේ ස්වરૂපයක් තියෙනවා. නමුත් ඔය ටිකමයි අතෙන්දි දැනෙන්නේ වෙනස තියෙන්නේ ඔයගොල්ලන්ගේ මනස දැන් ඉන්නවට වැඩිය තැම්පත්. ඒ තැම්පත් භාවයේ කොච්චර දුරට මේ විපස්සනාව සාර්ථක වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මනසේ තැම්පත් භාවය නීවරණ යටපත් වෙනකම් වෙන්න ඕන කියලා. එතකොට බුදුහාමුදුර හොයාගත්තේ මොකද්ද? අර පස්සම්යන් කාය සංකාරං කියන මහා தත්ත්වයේ හුස්ම ගැන තේරුමක් තියෙනවා නම් ඒ කුජ්ජලයාගේ මොහොතේ නීවරණ යටපත් වෙනවා. ඒ නීවරණ යටපත් වෙච්චි මානසික தත්ත්වෙමයි අර මුළු කයතම අපේ මනස යොදවන්න ඕනේ. අවධානය යොදවන්න ඕනේ. එතකොට කයේ අහුවෙන්නේ මේ වර්තමානයේ නීවරණ තියේදී අහු වෙන ප්‍රමාණ විදියට නෙවෙයි අපිට කාය කායික අරමුණු. මේවා තමන් ප්‍රත්‍යක්ෂයෙන් ගන්නවා මිස කාගෙන්ව අහලා ඉගෙන ගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ අමුතු විදියකට එක එක්කෙනාගේ ශරීරය අනුව මේවත් වෙනස් වෙනවා. ඒකෙන් හින්දා යාළුවගෙන් අහලා මට දැනෙන්නේ මෙහෙමයි ඔයාට කොහොමද දැනෙන්නේ කියලා ඉගෙන ගන්න බෑ. තේරෙනවා නේද? එතකොට විපස්සනාව කල්ලි වාදී රංචු ගෙනිලි වලින් කරන්න බෑ. තේරෙනවා නේද? එක එක්කෙනා එක අදහස් උමාරු කරගෙන කරන්න බෑ. ආමිෂයේ විතරයි මේ රංචුවකින් කල්ලියකින් කරන්න පුළුවන්. සීලවත්. තේරෙනවා නේද? ඒ රංචුවයි කල්ලියයි ඉන්නේ ආමිෂයේ විතරයි සීලයක් බෑ, සමාධියක් නෑ, ප්‍රඥාවක් නෑ. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ හොඳටම දැනගන්න උදව්කාරයෝ එකට යන එක හොඳයි. නමුත් මේ තැන් වලදී හැම දෙයක්ම වෙන්නේ තනි තනියෙන්. තේරෙනවා නේද? තව කෙනෙක්ගේ අත්දැකීම් ඔයගොල්ලෝ ගන්න ගියොත් ඔයගොල්ලන්ට කවදාවත් මේ ධර්මයේ ඉස්සරහට යන්න බෑ. මොකද හේතුව අනික් කෙනාගේ ශරීරය නෙමෙයි තමන්ගේ ශරීරය. කිසිම ප්‍රමාණකමක් නැහැ. එතකොට මේ කියන කායිකව දැනෙන දේවල් එක්කෙනාගේ පුජ්‍යලයන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. දැන් ඔන්න ඔය ස්වરૂපය තව මම මෙහෙමවත් කිව්වේ මේක අවධාරණය වෙන්න ඕනේ මේ ඉදිරි ගමට යන ගමන යනවා. ඒ කියන්නේ මීට පස්සේ ඔයගොල්ලන්ට මේ තව කෙනෙක්ගේ පොතකින් තිබිච්ච එකක් හෝ තව කෙනෙක් කියන එකක් හෝ මට මෙහෙම වුණා ඔයාට උනේ නැද්ද කියලා අහන එක ඔයගොල්ලන්ගේ යාළුකමක් නෙවෙයි. ternary මේක මෙතනින් එහාට අදාළ නැහැ. ඒතර සොරාදීනෝ තනි තනියෙන් කරන්න ඕනේ. අහුවට කමන්නේ මෙහෙම මෙහෙම තොරතුරු අහුවට කමන්නේ. නමුත් ඒ තොරතුරු ඔස්සේ ඒක ගන්න යන්න බෑ. ඒක එන්නේ නැහැ. එක්කෙනෙකුට දැනෙන දේ තව කෙනෙකුට එහෙමම දැනෙන්නේ නැහැ. එහෙනම් මම එතකොට මේ කියාගෙන යන්න හදන්නේ මොකක්ද කියන්නේ? මෙච්චර කල් එහෙම හිතුවද ඔය? හිතන්නේ අපි යන්නේ කොහොමද? පොතක තියෙන දේක් හොයාගෙන. අනික් කෙනෙකුට දැනෙච්ච දේක් බලාගෙන. ඔය හැමිල්ල ඔයගොල්ලෝ සංසාරේ කොච්චර හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ඕනෙත් නැහැ. ඔය පොත. තේරුණා නේද? එතකොට බුදුහාමුදුරන්ට ඕනේ වර්තමානයේ කයේ කියන එයාට දැනෙන මූලික සිදුවීම් ටිකක් තියෙනවා. ඒ සිදුවීම් වල සිහිය තියාගෙන ඉන්න ඕනේ. ඒ දැනෙන වේලාවේදී කයේ මොනවා හරි දෙයක්. ඒ කියන්නේ දැනෙන්න පුළුවන් හැමෝටම දැනෙන එක රටාවක් තියෙනවා. ඒ රටාව තමයි දැනෙන ආකාරය. දැනෙන ආකාර තියෙන කීපයක්. එකක් සීතල කයට දැනෙනවා. උෂ්ණය දැනෙනවා. තද ගතිය දැනෙනවා. මොළොක් ගතිය දැනෙනවා. වැගිරෙන ගතිය දැනෙනවා. මේ ධාතු වල ලක්ෂණ ටික තමයි මේ දැනෙන්න පුළුවන්. ඊට වැඩි දෙයක් දැනෙන්නේ නැහැ. කම්පන ගතිය දැනෙනවා. චංචල ගතිය දැනෙනවා. ගලාගෙන යන ගතිය දැනෙනවා. ඒවනම් ඔන්නේ වගේ ටිකක් විතරයි මෙතෙන්දී පොදුවේ දැනෙන්නේ. හැබැයි දැන් ඒක පොදුවේ දැනුණාට කෙනෙකුට මේක අතේ දැනෙන්න පුළුවන්. මුලින් කෙනෙකුට ඔළුවේ දැනෙන්න පුළුවන්. කෙනෙකුට කකුලේ දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට වෙනත් තැනකට දැනෙන්න පුළුවන්. ඔය වගේ වෙනස්. තේරුණානේ? දැන් කකුලෙ මෙන්න මෙහෙම එකක් දැනෙනවා කියලා ඒ දක්වා භාවනා කරන්න ගියොත් කවුරු හරි කෙනෙකුට එහෙම දැනෙලා
එයා කිව්වා මම භාවනා කරනකොට මෙන්න මෙහෙම කකුලේ මට මෙහෙම එකක් දැනෙනවා. ඒකට අනිත් කෙනා යනවනම් ඒ කකුලේ දැනෙන එක හොයාගෙන එයාගේ මොකක්ද තියෙන්නේ? වැරදි පරිසරය, අනාර්ය පරිසරය. තේරුණා නේද? එහෙනම් ඒකයි මම කිව්වේ ඊට පස්සේ ඒගොල්ලෝ පෞද්ගලිකව නිසා අනුන්ගෙන් අදහස් වලින් මේ ඉස්සරහට යන්න බෑ. එතකොට උපදෙස් දෙන්න ඕන මේ පොදුවේ දෙන උපදෙසම. තේරුණා නේද? දැන් පොදුවේ දෙන්න පුළුවන් උපදෙස් ටිකක් තමයි අපිට දෙන්න වෙන්නේ. දැන් ඔතනින් එහාට ගියාම තව එහාට ගියාම බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ අත්හරිනවා කියලා හිතාගන්න. මෙච්චර කාල බුදුහාමුදුරුවෝ වුණත් යන සීමාවක් තියෙනවා. එතනින් එහාට බුදුහාමුදුරුවෝ හිටියත් විපස්සනාව දියුණු වෙන්නේ නැහැ. තේරුණා නේද? එතකොට දැන් ඔයගොල්ලන්ට වෙන කවුරු හරි ඉඳලා පුළුවන් වෙයිද විපස්සනාව දිනු කරන්න? බුදුහාමුදුරුවෝත් අත්හරින්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ අපිට බැඳීමක් ඇති වෙන්නේ එකම එක ධර්මකාරණයක් උන මානසික. මොකක්ද ඒ ධර්මකාරණේ? සද්ධාව. සද්ධාව කියන එක රඳාපවතින්නේ මම මේ බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කරනකොට මේක විස්තර කරන්න. රඳාපවතින්නේ මූලික සමාධිමය හා අධ්‍යාත්මික මට්ටම් දෙකකදී විතරයි. ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම වලදී විතරයි. එහෙනම් බොජ්ජංග කියන ධර්ම වලදී මේක තමයි බුදුහාමරණ අත්‍යවශ්‍යක සද්ධාවේ හලෙන්න ඕනේ. ඒක ඔරුවක් වෙන්න ඕනේ. තව දුරටත් එක කර ගැහුවා එතනින් එහාට යන්න බෑ. තේරුණේද? ඉතින් ඔන්නෝමයි මේ ධර්මයේ ටික ටික හලහලා බුදුහාමුදුරු ගෙනියන්නේ. ඒක හොඳ තේරුම් ගන්න පටන් ගත්ත එකම අවසාන වෙනකම් කරන්න යනගෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. තේරුණා නේද? ආමිෂයෙන් බුදුහාමුදුරුවෝ පටන් අරගෙන විපස්සනාවෙන් අවසාන කරනවා. එතකොට ආමිෂය කරගහගෙන ගිහිල්ලා බෑ සීලය හරියට ගිහිල්ලා. සීලය කරගහගෙන ඉඳලා බෑ සමාධිය වඩන්න. සමාධිය කරගහගෙන ඉඳලා බෑ ප්‍රඥාව වඩන්න. තේරුණා නේද? නමුත් මේවා එකක් නැතිවත් බෑ. මොකද අපි හැම වෙලෙම ප්‍රඥාවක නැහැ, හැම වෙලෙම සමාධියක නැහැ, හැම වෙලෙම සීලයක නැහැ. ඒක නිසාවෙන් ඒ නැති වෙලාවට අපිට ආමිෂය තියෙනවා. එතකොට ආමිෂය සීලයක තියෙනවා නම් වැඩියෙන් ලොකු වෙන්න ඕනේ ආමිෂය නෙමෙයි සීලයයි. සමාධියක ඉන්නවා නම් වැඩියෙන් ලොකු වෙන්න ඕනේ සීලය නෙමෙයි ආමිෂය නෙමෙයි සමාධිය. ප්‍රඥා ශික්ෂාවේ ඉන්නවා නම් වැඩියෙන් ලොකු වෙන්න ඕනේ මොකද්ද? ඔව්. සමාධිය නෙමෙයි සීලය නෙමෙයි ආමිෂය නෙමෙයි. ඉතින් ඕක ඉගෙන ගන්න පුළුවන්ද? ප්‍රඥාව ශික්ෂාවේ අපි ඉන්න වෙලාවේදී අපි හැම වෙලේම අපිට ලොකු වෙන්න ඕනේ ප්‍රඥා ශික්ෂාව නිසා. සමාධිය වෙන්න බෑ, සීලය වෙන්නත් බෑ, ආමිෂය වෙන්නත් බෑ. එහෙම එකක් හරි හිටියට කරේ ඕරුවා. තේරුණාද? ඔරුව කරගන්න. එතකොට මේව හලන්නේ මේ විදිහට. දැන් මෙහෙම ඉන්න බැරි හින්දා තමයි අපි හදාගන්නේ මෙන්න මෙහෙම දේවල්. දැනට මෙන්න මේ ආමිෂය හිටියා මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ නිවන් දකිනවා. මොකද? තේරුණානේ හදාගෙන තියෙන්නේ. මෙයා බුදුහාමුදුර දේශනා කරපුවා නෙමෙයි කියලා මම කියන්නේ. ඔයගොල්ලෝ මං කියනකොට පිළිගන්න එපා. මේ මොකද්ද අපිට වෙලා තියෙන්නේ කියන දැනගන්න. මේක තමයි වෙනස. එතකොට මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ නිවන් දකින්න අද කරන්නේ මොකද්ද අපි? එතකන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආමිෂය. එතන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආමිෂය නිවන් දකින්නවා කියලා දේශනා කරයිද? තේරුණාද? දැන් මොකද අර ඔරු කර ගෙහිල්ලා අපි අවුරුදු 3-400 ගාපු හින්දා කට්ටිය අපේ පරම්පරාවේ මේ ඔරුව කරගහගෙන ඉන්නේ වැඩගත් කියන්න හදන්න එපා සාහිත්‍යය. එහෙම සාහිත්‍ය අප හද. ඒවා ඉගෙනගෙන අපි ඒවා ක්‍රියාත්මක කරනවා. ඔන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙන මේකෙන් මේ කිසිම විදිහක මම මේ පෞද්ගලිකව අවධානයෙන් කියන්නේ මේ ආමිෂයේ වැඩක් නැහැ කියලා කතාවක් හිම නෙමෙයි කියන්නේ. පළක් අය එහෙම කියන අය ඉන්නවා අද වර්තමානයේ. ඒකත් ඒ කතාව නෙමෙයි මම මේ කියන්නේ. ඊට වෙනස් කතාව. හොඳට මතක තියාගන්න. ආමිෂයේ ලොකු ප්‍රයෝජන තියෙනවා. තේරුණා නේද? නමුත් අපිට ආමිෂයේ ඉන්න ගමන් ආමිෂයේ විතරක් නැතුව සීලයේ ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ කරේ ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා දැනගන්න ඕනේ මේක සීලය මට ලොකුයි ආමිෂයට වැඩියි කියලා.
තේරවන්නේ නේද? සමාජයක කුංචියක් දැනුමක් අවබෝධයක් තියෙනවා නම් එයා හැම වෙලෙම හිතන්න ඕනේ අර සීලියටත් වැඩිය ආමිසයටත් වැඩිය මේ සමාධිය බුදුහාමුදුරුවෝ උසස් කියලා හදුවා පෙන්නුවා ඒක හින්දා මාත් ඒක පිළිගන්න ඕනේ කියලා. එහෙම නැතුනොත් අපිට මේ ඉදිරියට යන්න බැරි වෙනවා. මම හිතන්නේ දැන් අද දවසේ වැදගත් දෙයක් මම පැහැදිලි කරන්න යන්නේ ඒගොල්ලන්ට. ඒක තමයි දැන් මේ ධර්මයේ තියෙන මෙතෙන්දී ලොකුම ඔයගොල්ලන් මේ ධර්මය ගැන පැහැදිලි කරගැනීමක් නැත්නම් අනුමානයක් ගන්න පුළුවන් හොඳම තැන මේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය සම්බන්ධයි. හැබැයි ඊට කලින් මම ඔයගොල්ලන් අහනවා දැන් ගිය සතියේ අර විපස්සනා පැත්ත මම කිව්වනේ මෙහෙම උත්සාහ ගන්න කියලා භාවනා කරමින් ටික වෙලාවක් හුස්ම ගැන අවධානයෙන් ඉඳ අර අවස්ථා තේරුම් නැතුවත් වෙන භාවනාවක් කරා කය ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉඳ මහන්සි ගන්න කියලා උත්සාහ ගත්තද? ඈ එතකොට කවදාහරි හම්බ වුණා දාලු දේවල් කයෙන් අපි මෙතෙක් කල් දන්නේ නැති කුංචි දෙයක් ඒ කියන්නේ කය ගැන අවධානයෙන් ඉන්නකොට කය ඇතුලෙන් කය ඇතුලෙන් කියන්නේ මේ අලුත් දෙයක් කිව්වට ඔයගොල්ලෝ නොදන්න රහසක්ම හැංගිච්ච එකක් මුත්ක දෙයක් එනවා කියන එක නෙමෙයි මෙතන වැදගත්. දැනටත් දැනෙනේවම ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න පුළුවන් තත්ත්වයකට හදාගන්න. ඈ ඔව් ඒවත් හරි. ඒ වේදනාව කියන්නේ එතකොට බලන්න වේදනාවක් දැනලා දැන් ධනිෂ්ඨක දැනනවා කියන්නකො ඒ ධනිෂ්ඨේ වේදනාව දැනුනොත් ධනිෂ්ඨ කියන එක මගේ වෙලා ඒක තේරුණාද දැන් මට දැනෙනවා ධනිෂ්ඨ කියන එක තමයි බුදුහාමුදුරන්ට වැදගත් දැනෙන්නේ කොහොමද දැනෙන්නේ ධනිෂ්ඨක් විදියට නෙමෙයි එතන වේදනාවක් විදියට ඒ දැනෙන කොටස තමයි බුදුහාමුදුරෝ වෙන් කරලා දැනගන්න කියන්නේ අධ්‍යත්ත කියන්නේ දැනෙන්නේ තේරුණානේ උදාහරණයක් විදිහට මෑණිය කිව්වා නම් ධනිෂ්ඨක වේදනාවක් කියලා මෑණියන්ගේ අවස්ථාවේ අධ්‍යත්ත කොටස ධනිෂ්ඨයි අනිත් එක ඔක්කොම මොකද්ද වෙන්න ඕනේ දැනෙන්නේ නැත්නම් බාහිර හැබැයි ඕක වෙන්නේ තේරුණානේ ඒ කියන්නේ මේ ධනිෂ්ඨ විතරක් නෙමෙයි දැනේ තව දැනෙනවා මෙතන වෙනස තියෙන්නේ ඒක දැනෙන්නේ උපේක්ෂාකාරව තේරුණානේ දැන් ඔන්න ඔය ගොඩවල් දෙක තමයි පුරුදුක වෙන්න ඕනේ දැනෙන්නේ කොහෙද දැනෙන්නේ මොකද්ද එක්ක වේදනාවක් වෙන්න පුළුවන් රස්නයක් වෙන්න පුළුවන් සීතලක් වෙන්න පුළුවන් තදගතියක් වෙන්න පුළුවන් ඒ දැනෙන හැම තැනම තියෙන්නේ අධ්‍යත්ත රූපේ එකයි එහෙනම් ඉති අධ්‍යත්තං වා කාය කායන පස්සේ කියන්නේ දැනෙන එකේ අවධානයෙන් ඉන්න ඕනේ ප්‍රතිචාර නැතුව මේක තමයි අධ්‍යත්ත දැනෙන්නේ නැති තික එහෙනම් මොකද වෙන්නේ බලන්න බහිද්ද කියන්නේ සමාධි නෙවෙයිනේ දැනෙන්නේ නැත්නම් හැබැයි මේ දෙක මාරු වෙනවා මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ට උගන්වන්නේ දැන් දැනෙන එක ටිකක් වෙලා ගිහින් ඒ ටික දැනෙන්නේ නැහැ මොකද දැනෙන තුකොට අත්‍යත්ත ඒ දැනෙන ස්ථානයේම තව ටික වෙලාවකින් දැනෙන්නේ නැත්නම් ඒ ස්ථානයේද මොකද වෙන්නේ බහිද්ද තේරුණානේ සමහර විට දැන් අපිට ඔළුවේ මොකක් විශේෂ දෙයක් දැනෙන්නේ ටිකක් වෙලා යනකොට ඔළුවේ තද ගතියක් දැනෙනවා එහෙනම් ඉස්සෙල්ලා දැනෙන්නේ නැති වෙලාවේ ඔළුව බහිද්ද ටික වෙලාවකින් ඔළුව දැනෙනවනේ බහිද්ද එක අධ්‍යයත් එක තේරුණානේ මෙන්න මෙතන තමයි විපස්සනා වෙන්නේ දැන් මම හැදිලා තියෙන කෑලි ටික ඔච්චරයි දැන් මම හැදෙන්නේ නැත්තම් මම මගේ ආත්මය කියන මේ සංකල්පීය දේ අපි රවට්ටන ලෝකීය සංසාරයේ ගෙනියන දේ දැන් හැදෙන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුව මෙච්චර කල් කරපු මේ උපක්‍රමශීලී වැඩින්ද මම හැදෙන්නේ කයින් විතරයි තේරුණානේ ඔයගොල්ලන්ට කල්පනාය වෙන්නේ මම හැදෙන්න දෙන්නේ ඒවා නොසලකා හන්නවා කල්පනාව නැතුව නෙවෙයි මතක් වෙන්නේ නැතුව නෙවෙයි නමුත් ඔයගොල්ලන්ට ওই වගේ සත්‍යයකදී කුරුදු වෙනකොට මතක් වෙන ඒවා යන වෙනම අවධානය දෙන්නේ ප්‍රතිචාර නැහැ මේක අඩු වෙනවා කියන්නේ එහෙනම් දැන් මම හැදෙන්නේ කොහෙන්ද ශරීරයෙන් විතරයි ශරීරේ මම වෙන්නේ එක වෙලාවක තම එක මොහොතක මම වෙන්නේ Tamanට කුමන හෝ ශරීරයෙන් දැනෙච්ච දේ ආ ඒක තමයි අධ්‍යය දැනෙන්නේ නැති ටික
බහි මේ අවධානයෙන් ඉන්දවට මේක තමයි විපස්සනා තේරුණා නේද මේක අල්ල ගන්න බලන්න ඕනේ දැන් නැවත නැවත මම කියන්නේ දැන් නැත්නම් හිතනවා මේ විපස්සනා කියන්නේ මොකද්ද අපිට ඕන දෙයක් කිරීම අපි ඔයගොල්ලන්ට ඕන දෙයක් කිරීම බුදුහාමුදුරන්ගේ විපස්සනානේ ඔයගොල්ලන්ගේ තේරුණා නේද දැන් ඔයගොල්ලන්ට ඕන එකක් කරගෙන ඉගෙන ගත්තේ කොහෙන්ද එක්ක පොතකින් නැත්නම් කවුරු හරි එක කරපු සාකච්ඡාවක් ඒක බුදුහාමුදුරට අදාළ නැහැ තේරුණා නේද දැන් බුදුහාමුදුරන්ට ඕනේ විපස්සනා මෙන්න මේකයි තමන්ගේ අධ්‍යාත්මිකයයි බාහිරකයයි වෙන් කරලා කොච්චර හරි මේක වෙනස් තමාගෙන අවධානයෙන් ඉන්න එතකොට විපස්සනා තේරුණා නේද මේක තව තව ඉන්න 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 බොජ්ජංග ධර්ම දියුණු වෙලා ඔයගොල්ලන්ගේ දියුණුවක් ඇති වෙනවා නැත්තම් ඔයගොල්ලෝ හුස්ම වලින් අමුතු දේවල් හොයන්න ගියොත් නිස්මිත දේවල් කරන්න ගියොත් අමුතු අදහස් ඇති කරගන්න ගියොත් මෙතෙන් කියන්න බෑ ඒක හින්දා අර පස්සම්මයන් තත්ත්වයේදී අපි අනිත් පැත්තට මාරු වෙනවා මම හිතන්නේ මේක තමයි වැඩිම මහන්සි වෙලා ඉගෙනගත යුතු දේ තවත් තියෙන ප්‍රශ්න අපි හවසට සාකච්ඡා කරමු මේකමයි ඉගෙන ගන්න ඕනේ මේකමයි බුදුහාමුදුරන්ගේ භාවනාව අනිත් භාවනාව ඕනතරම් ලෝකේ තියෙනවා බුදුහාමුදුරන් නැතුණක් කියා දෙන අය ඉන්නවා හොඳට කරන අය තේරුණා නේද නමුත් මේ කියන කොටස කවදාවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව එළියට එන කොටසක් නෙවෙයි මේකෙන්මයි මේ මම කියන සංකල්පය බුදුහාමුදුරුවෝ කියන මූලික චතුරාර්ය සත්‍යයට වටහා ගැනීම දක්වා ගෙන යන්න පුළුවන් කම. එහෙමනම් දැන් අපි අද මාතෘකාව ගන්න ඕනේ. මොකද්ද මේකට උදව් වෙනවා තව පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය කියන ධර්ම. දැන් ඔයගොල්ලෝ මේ ගැන